ඇෆගනිස්ථානයේ කාබුල් නුවර හමීට් කරිසායි ජාත්‍යන්තර ගුවන්තට පෙළහසන්නේ පිපිරීමක් සිදුව තිබෙනවා. ප්‍රදේශයේ වැඩිහුවමාරුවකි ශප්දයක් දැසිනා අතර තුවාල්කරුවන්න සිටින බවයි විදෙස්මාන්ධ්‍ය වාර්තා කර ඇත්තේ. තලීබාන් පාලනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇෆ්කනිස්ථාන වැසියන් විශාල පිරිසක් මේ වන විදත් රටින් පිඩවීම සඳහා ගුවන්තටුපලට පැමිණමින් සිටිනවා ගුවන්තොටුපළේ ගේටුවක් ආසන්නේ මෙම පිපිරීම සිද ඇති අතර පිපිරීමක් සිදුවේ හැකි බවට ජාත්‍යන්ත්‍ර බපුත්ධය අංශ අනතුරවැඟවීමම් සිදුකර පැකීපයකින් මේ සිදුවීමද විශේෂත්වයක් ඔවුන් පෙන්වාද තිබුණේ මේ හේතුවෙන් සියවැසි අන්ට හැකි ඉක්මලින් කාබූල් ගුවන් තොටපලින් ඉවත්වන ලෙසටයි. මෙම පිපිරීම මරාගෙනමැරෙන බෝම පිපිරීමක් විය හැකි පවටයි සැක කෙරෙන්නේ. කෙසේවෙතත් තුවාල ලැබුවන් හෝ මියගේ පිරිිසක් පිළිමඳ මෙතෙක් තොරතුරු හනාවරණයවී නැහැ. මේ අතර තලයිබාන් සංවිදානය විසින්, ඇෆගනිස්තාානයේ පාලනය සඳහා නවතාන්තුරු කීපේකට අදාළ පුත් කලයෙන් නම් කර තිබෙනවා. එවන් පසබිමකයි Iස් ට්‍රස්තයින්ගේ ප්‍රහාාරයක් කාබුල් ගුවන්තඩුපටට එල්ලවීමේ අවධනමක් සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රීතානය සහ ඕස්ට්‍රේලියාව අනතුරුවංගවා තිබුණේ. ඇෆගනිස්තාානයේ පාලනය තලබාන්් කැරඩිකරුවන් ග්‍රහණයට නැතුවී මේ වනවිට දෙසතියකට ආසන්න කාලයක් ගත වෙනවා. අෆගනිස්ානයේ නව පාලනය ගෙනයාමට තවමන් නිෂ්චිතිනායකත්වයක් පක්තර නොමැති අතර තනතුරු කීපයක් සඳහා පුද් කලන් නම් කරඇති බාව විදෙස් මාධ්‍ය පෙන්වා දෙෙනවා ඒ අනුව ඇෆගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයාලෙස තබාන් සංවිධානයේ මුල්ල අබ්දුල් කෙයුම් සකීර් නම් කර තිබෙනවා. ඔහු ගුවන්තනාමෝවේහි ඇමරිකානු බන්ධරහගාරයක සිරිදඩුවමම් ලැබූ පුද් කලයෙක්. එරට මුදල්ලමාත ධදුරේ සඳහා තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර සම්හදක ලයිස්තුවේ නම් සඳහන් ගුල් අගානම් පුද් කලේක්. ඇෆගනිස්ථානයේ නව චනාධිපතිවරයාලෙස තලයිබාන් සංවිධානයේ උපප්‍රධානිියාවන මුල්ල අබ්දුල්ගානිි බරදාහ පත්වනවැති බව ඇෆගනිස්ථාන පැච් හිවෝග ප්‍රෞෘති සේවය පෙන්වා දෙෙනවා.